කොළඹ වරායට නුදුරින් ගිනිගැනීම ලක් වූ MV Express Pearl නෞකාව මේ වන විට මුහුදුපත් වෙමින් පවතිනවා. නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යා මේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුවත් එහි පිටුපස කොටස මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් නෞකාව ගැඹුරු මුහුදට ඇදීම නවතා දැමුවා. Express Pearl නෞකාවේ දැන් තත්වය කුමක්ද? අද සවස 3 වන විට Express Pearl නෞකාවේ පසුපස කොටස මීටර 21ක් ගැඹුරු මුහුදු පතුලේ ගැටී තිබූ බව නෞකාවේ හිමිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටින MTI Network සමාගමේ අග්නිදිග ආසියානු කලාපයේ බාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රෝ ලිහි මහතා පැවසුවා. ඔහු කියා සිටියේ නැවේ ඉදිරිපස කොටස තවදුරටත් පාවෙමින් ඇති බවයි. එහි බහලුම් රඳවන ප්‍රදේශයේ තවමත් දුම් දමමින් ඇති බවද ඇන්ඩ්‍රෝ ලිහි මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. ශ්‍රීලංකා නාවික හමුදාවේ කණ්ඩායමක්ද අද පෙරවරුවේ නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමේ උත්සාහයට සහය දුන් නමුත් පසුව එය අත්හර දැමීමටද සිදු වුණා. විශ්වාස කරන්නේ නෞකාවේ පිටුපස එන්ජින් කාමර සහිත ප්‍රදේශයේ ජලය පිරී ඇති බවටත් එම නිසා පිටුපසින් ප්‍රමාණයෙන් වැඩිපුර විලාදක ඇති බවටත් සමය පිළිබඳව ගලවා ගැනීම සමාගම නාවික වෙළඳ නෞකා ලේකම් කාර්යාලය හැකිද කොටස දිලි ඇති නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවීමේ දැඩි අවධානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එම ආයතනය පෙන්වා දෙන්නේ තෙල් කාන්දුවක් සිදුවහොත් දිකෝවිට සිට මීගමුව කැපුම්ගොඩ දක්වා තෙල් විසිරීමක් සිදුවිය හැකි බවයි. ගිනිකත් නැවේ බැර ඉන්ධන මෙට්‍රික් ටොන් 278ක් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළා. මේ නැවේ විය හැකි අවස්ථා දෙකක් තියෙනවා. එක්ක තෙල් සම්පූර්ණයෙන් ගිලිනවා, එක්ක තෙල් ටික තියෙන්න පුළුවන්. තෙල් ටික තියෙනවා නම් අපි ඒකට ආරක්ෂාකාරී පියවරවල් මේ වෙනකොට අරගෙන තියෙනවා. තෙල් පැල්ලමක් ආවොත් කොහෙටද යන්නේ, ඒකට ගතියද පියවර මොනවද, ඒ ඔක්කොම සම්බන්ධීකරණය කරලා සියලුම ආයතන ටික මේ වෙනකොට එක රාශි වෙලා සමස්තයක් විදිහට කටයුතු කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම හිතනවා අපිට ඒක මුණ දෙන්න පුළුවන් වෙයි කියලා. යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒ හානිය පරිමාව අවම කරගන්න අපි උත්සාහ කරනවා. වෙරළ රක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා නෞකාව ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට යොමු කර ඇත්තේ යම් හේකින් තෙල් විසිරීමක් සිදුවහොත් එය පාලනය කිරීම සඳහායි. සමාරක්ෂා නෞකාව හදිසි තෙල් විසිරීමක් සිදුවහොත් එය කළමනාකරණය කිරීමේ පහසුකම් සහිත නෞකාවක්. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට මුසු වූ රසායන ද්‍රව්‍ය හේතුවෙන් මුහුදු චලයේ pH අගය වෙනස් වී නොමැති බව නර ආයතනය තුළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේ ඊයේ අනතුරට පත් නැව ආසන්නයට ගොස් සමුද්‍රිකා නැව සාගර පතුලෙහි මඩ ඇතුළු සම්පල කිහිපයක් ලබාගත් බවයි. හැබැයි අපි පැහැදිලිවම කියනවා මේ නැව මොන තත්ත්වයේ ඇතුණත් මොන තත්ත්වයේ වුණත් අපි රජයක් හැටියට මේ ආපදාවට පත් වෙලා තියෙන හැම පාර්ශවයක් වෙනුවෙන්ම වන්දි ලබා ගැනීමේ කටයුත්ත අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. තෙල් කාන්දුවක් වුණා කියන එක සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයට මේ වන විට වාර්තා වෙලා නැහැ. හාබ මාස්ටර්ගෙන් දිගින් දිගටම මේ සිදුවීම සිදුවෙච්ච වෙලාවේ ඉඳලා අපි ඒ ගැන විමසා බැලුවා. මේ නැව මෙතන යම් විදියකින් මූදුපත් වුණත් මූදට ගිලා බැස්සත් කිසිසේත්ම මේ අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට නැව් වෙන මාර්ගයට කිසිම අවහිරතාවයක් සිද්ධ වෙන්නේ නැති බවට තමයි ඔවුන් අපිට වාර්තා කරලා තියෙන්නේ. මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය විසින් දිස්ත්‍රික්ක පහක මුහුදු වෙරළට ගොඩගසා ඇති ප්ලාස්ටික් කපා ද්‍රව්‍ය ඉවත් කරමින් සිටිනවා. යම් අපේ මුහුදු ප්‍රදේශයේ මේ නැව ගිලී ගියොත් විශාල පරිසර හානියක් සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ නැවේ තිබෙන ඉන්ධන ප්‍රමාණය මුහුදට අපේ මුහුදු ජලයට මිශ්‍ර වුණොත් ඒ පරිසර හානි ඉතාමත් විශාලයි. අපේ පරිසර පද්ධතියට උණු හානිය ගණනය කිරීම පහසු වෙන්නේ නැහැ. මේ වැරද්දට නැව් සමාගම කොයිතරම් දුරට වගකිව යුතුද කියන කාරණේ අපි පළවෙනියටම අධ්‍යයනය කරන්න ඕන. මෙවන් තත්ත්වයක් නැවත ඇති නොවෙන්න වග බලා ගැනීමේ වගකීම අපිට තියෙනවා.
නිසා රජය දැන් වගකීමක් ගන්න ඕනි කියන ජනතාවට කුමන ද්‍රව්‍යද මේ කන්ටේනර්ස් වල තියෙන්නේ ඒ මේ නැව අයිති සමාගම දැන් කුමක්ද කරන්න යන්නේ කියලා මේකත් ලොකු වන්දියක් කියලා හිතන්න යන්න එපා මොකද ඒකට හේතුව මේක අපේ පරිසරයටත් රටටත් කරන විශාලතම හානියක් මොකද මේකේ කවදා හෝ මේකේ විපාක දකින්න වෙනවා අපේ දරුවන්ගේ දරුවන්ට ඉතින් මම දකිනවා මේක ලංකාවට කරපු අපේ මුහුතට කරපු අපේ දීවර කර්මාන්තයට කරපු ලොකුම ප්‍රබලම වැරද්ද කියන එක. ඒ නිසා බලධාරීන් දැන් හිතන්න වෙනවා තමන්ගේ තනතුරු ගැන. මේ විනාශයට වග කිය යුතු සියලු පාර්ශ්වයේ මේ නැව එන්න අවසර දීපු මිනිස්සු මේ නැව ගිලෙන්නට ඉඩහැරී මිනිස්සු මේ අපද්‍රව්‍යයන් විශේෂයෙන්ම මේ විසරසානික ද්‍රව්‍යයන් මහමුදුර එක්කලා පාර්ශ්වික විනාශය සිද්ධ කර මිනිස්සු වහම අත්තඩම් කොට ගත යුතු රෝහිත අපි ගුණවර්ධනලා නාලක ගොඩහේවලා ඇතුළු වරාය අධිකාරිය ඒ වගේ මීපයක පාර්ශ්වික ආයතන මේ සියලුම ආයතනවලට විරුද්ධව කටයුතු සිද්ධ කළ යුතුයි අපි පැහැදිලිව මේ සියලු පාර්ශ්වයන්ට විරුද්ධව උසාවි යනවා නඩු කියනවා මේ මිනිස්සුන්ට දිය හැකි දඩුවමක් ලංකා නීතිය ඇතුළේ තියෙනම් ඊට එරෙහිව කළ හැකි හැමදේම මේ පුද්ගලන්ට එරෙහිව අපි සිද්ධ කරනවා කියන එක පැහැදිලිව කියන්න කැමතියි. එතන වැරදි දෙකක් තියෙනවා. එකක් අදාළ නැව් සමාගම හිතාමතා දැනුවත් තොරතුරු වසන් කළා තියෙනවා. එමනම් අදාළ නැව් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වහම ගත යුතු තියෙනවා. දෙවැනි එක ලංකාවේ පාලන අධිකාරී ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා ලංකාවේ මුහුදු සීමාවට නැවක් ඇතුළත් වෙද්දී ඒ නැවේ තියෙන්නේ මොනවද කියන එක හඳුනගන්න. විශේෂයෙන්ම මෙවැනි හානිදායක තත්ත්වයක් නැවේ තියෙනවා කියන එක හඳුනගන්න බැරි වීම පිළිබඳව ඇත්තටම අදාළ අමාත්‍යාංශය විශේෂභාර ඇමතිවරයා ඇතුළු ඒ ආණ්ඩුව වග කියන්නේ. අපි කනගාටු වෙන්න ලැජ්ජ වෙන්න ඕනි. අවුරුදු 73ක් රට පාලනය කරපු පාලකයෝ අසමත් වෙලා තියෙනවා ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ යෙදෙන ලෝකයේ 22 වෙනි තැන තියෙන වරායක් තියෙන රටක් වෙච්ච අපි මෙවැනි විපතක් නැවකට සිද්ධ වුණොත් ඒ බේරා ගැනීම සඳහා වෙච්ච පහසුකම් යාන්ත්‍රණයක් සකස් කරගන්න බැරි වීමයි. දැන් දේශපාලඥයෝ කියනවා ඔන්න නැව ගිලෙනවා තෙල් ටැංකියේ පුපුරන්න ඉඩ තියෙනවා පිපුරුවොත් ඉවරයි කියන නිවේදනයකුත් කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඊයේ උදේ ජනාධිපතිවරයා විසින් නියෝග කළ යුතුව තිබුණේ නැව මුහුදු සීමාවෙන් එහාට අරන් යන්න කියලා නෙවෙයි. එතකොට කොහොමද ගන්න තියෙන වන්දියවත් ගන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ නියෝග කළ යුතුව තිබුණේ බහාලුම් සහ තෙල් අයින් කරන්න කියලා. එතකොට ඒ නියෝගේ ක්‍රියාත්මක වුණා. එතකොට ප්‍රශ්නයක් වෙනවා කවුද ජනාධිපතිවරයාට මේක සම්බන්ධ උපදෙස් දෙන්නේ? මේ උපදෙස් දෙන අය සම්බන්ධ ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලෝ අර නිව් ඩයිමන්ඩ් නෞකාවට උපදෙස් දුන්න අයමද? එතකොට ජනාධිපතිවරයා උපදෙස් පිළිපැදිය යුතුව තියෙන්නේ අදාළ විශේෂඥයන්ගේ උපදෙස්, ඉංජිනේරුවන්ගේ උපදෙස්. ඒ වෙනුවට ජනාධිපතිවරයා පිළිපදිමින් ඉන්නේ අර කොමිස් කාර්යංගෙ මූදුමංකොල්ල කාර්යයේ උපදෙස්. මූදුමංකොල්ල කාර්යයක් ඉන්නවනේ අර පාවෙන අවිගබඩවලට එහෙම සම්බන්ධ. එයා තමයි මේ 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 කොමිස් ක්‍රියාවලියට මැදිහත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ ඊටාම මුග්ධ තීරණ සඳහා උපදෙස් දෙමින් ඉන්නේ. දැන් අපේ දීවර ජනතාවට විශාල හානියක් සිදු වෙලා තිනවා මේ නැවෙන්. මූදු වෙරළ ඔක්කොම විනාශ කරලා මත්ස්‍ය තම්පත ඔක්කොම විනාශ වුණාට පස්සේ දැන් සුදු ලුණු පොඩි කරන් දෙනවා මේගොල්ලෝ. මේ නැව ගිලුනොත් ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දු වෙලා මුළු මූදු වෙරළයි රස්සාවයි ඔක්කොම නැතු යනවා අපේ දීවර ජනතාව. දීවර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා කරුණා කළා ඔක්කොම අල්ලා එකතු වෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. අපිට ඔය සුරපුරවල් වලින් වැඩක් නැහැ. මිනිසුන්ට අද පෝර ටික නැහැ. මිනිසුන්ට අද ඛණ්ඩ දෙයක් නැහැ. මිනිසුන්ට අද ආශික ආදායමක් නැහැ. අපිට විදේශීය රටවල් වලින් මේ කොවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්න ගැනීමට තරම් ඒ තරමටවත් සල්ලි නැහැ. ඒ නිසා අපි හිඟා ගන්න තත්වයට වැටිලා. මේක ශාපයක්ද කියලා මට හිතෙනවා සමහර වෙලාවට. නැවේ ගින්න කුමන්ත්‍රණයක්ද අපිට තේරුම් යන දේ තමයි මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියනවාද කියන එක. දැන් අපි දන්නවා පෝට් සිටි එක වික්කා. දැන් ඊට පස්සේ කොළඹ නගරේ තියෙන සුවිශේෂ ආර්ථික වශයෙන් ඒ වගේම සංස්කෘතික වශයෙන් වැදගත් ගොඩනැගිලි දැන් සමාගම පිටුවලේ සමාගම හරහා බදු දෙන්නට යනවා විදේශයන්. ඒතර අනිත් දේ එහෙමනම් දැන් මේ විශේෂයෙන්ම කොළඹ සිට උත්තලම දක්වාත් ඒ වගේම අනිත් පැත්තේ හික්කඩුව දක්වාත් තියෙන වෙරළත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. මොකද හේතුව පෙරක්කා මුතුරාජ වෙලට තාමත් වෙමින් පවතින දේ. මේ වෙරළ පද්ධතිය සම්පූර්ණයෙන්ම විදේශිකයන්ට බදු දුන්නෝ සංචාරක කර්මාන්තය සඳහා සහ අනිකුත් වාණිජමය කටයුතු සඳහා විතරක් වෙන් කරගත්තොත් එහෙම අපේ අසරණ දීවරයන්ට අත් වෙන ඉරණම ගැන අපි ඉතාම
ඉතාමත්ම කරදරයෙන් පසු වෙන අපිට තේරෙන හැටියට මේ මුහුදු සාගරය මේ වගේ පරිසර හානි වලින් විනාශ කරලා ඊට පස්සේ මත්ස්‍ය සම්පත වෙරළ තීරයෙන් අයින් කළොත් දැන් අපි දන්නවා කඩලාන විනාශ වෙන්න පුළුවන් එතකොට මත්ස්‍යයන් බෝ වීමේ පද්ධතිය සම්පූර්ණ විනාශ වෙන්න පුළුවන් එතකොට මේක පිටුපස්සේ තියෙන්නේ එහෙම අදහසක්ද කියන ප්‍රශ්නේ අපිට එනවා දැන් අද මේ රට ආරක්ෂා කරනවායි කියලා බාරගත්තු කණ්ඩායම එය විනාශ කරන මාවතකට මේ රට ඇද දමමින් තිබෙන බව ප්‍රකාශ කරන්නට සිදුවීම ඇත්තෙන්ම වේදනාකාරී අත්දැකීමක් බවට අපේ හිත් තුළ ගොඩනැගී තිබුණ ලොකු බලාපොරොත්තු සියල්ලම සුනුවිසුනුවී ගිය වාතාවරණයක් මේ රට කොහාටද යන්නේ කවුද මේක පාලනය කරන්නේ කවුද මේකේ තීරණ ගන්නේ කියන තත්ත්වයේ පිළිබඳ ඉතාමත්ම අවිනිශ්චිත පරිසරයක් ඇති වෙලා තියෙන රටක් බවට පත් වෙමින් පවතිනවා කරුණා කරලා මේ ගමන නවත්තන්න මේ විදිහට යන්නේක දියුණුව කියලා කියන්නේ තියෙන සම්පත් සේරම විකුණා දැමීම නෙවෙයි තියෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්න පුළුවන් නමුත් අපේ ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා අපේ ආත්ම විශ්වාසය කියලා එකක් තියෙනවා අපේ රටක් හැටියට ඒ ආරක්ෂා කර ගැනීම දේශපාලන ලෝකයේ සියලු දෙනාගේම වගකීම ඉස්සෙල්ලා MCC ගිවිසුම පිළිබඳව අපි විරෝධය පළ කරපු වෙලාවේ ඒකට ලොකුවට බැඳුණු මේ රජයේ දේශපාලනිකයෝ අද ඒ තත්ත්වයේ වගේම දෙයක් ඊටත් වඩා දරුණු විදියට කරමින් සිටින බව අපිට පේනවා ලොවක් ඇසගසන ශ්‍රී ලංකා මොහොත මගේ රටට අමිල ආශිර්වාදයක් මාතෘ භූමියත් පීතෘ මොහොතත් පනමින් රකිමු The Sea of Sri Lanka ගම්මැද ජාත්‍යන්තර සබත්තා මැදස්ථානයේ පණිවුඩයක්